වර්තමාන දේශපාලන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රධාන වශයෙන් නොසන්සුන්තාවයේ සහ ගැටුම්කාරී තත්ත්වය සමනය කරමින් පාර්ලිමේන්තුව තුළ පැහැදිලි ලෙස කටයුතු කිරීමේ එකඟතාවයක් ඒ වගේම ඉතාම සාමකාමී වාතාවරණයක් තුළ කටයුතු කිරීමේ පසුබිම සකස් කර ගැනීම සඳහායි ඔබතුමාලට මම ආරාධනා කළේ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂ නායක ආර සම්බන්ධ මහත්මයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ සියලු දෙනාට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා අද මේ සාකච්ඡාව සාර්ථක කිරීම සඳහා ඔබ සෑම කෙනෙකුගේම පැමිණීම පිළිබඳව මම හිතන්නේ ඇති වී තිබෙන නොසන්සුන්තාවය සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් වලදී රටේ සාමාන්‍ය මහජනතාව තුළ උගත් බුද්ධිමත් ජනතාව මේ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයට කිසිසේත්ම එකඟතාවයක් පළ කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයන් වලදී ප්‍රධාන වශයෙන්ම පාර්ලිමේන්තුව තුළ සාමකාමී වාතාවරණයක් ඇති කරගෙන ඉදිරියට කටයුතු කරගෙන යාම පිළිබඳව මුළු මහත් ජනතාවම අපදේශ බලාපොරොත්තු තබා තිබෙනවා. විශේෂයෙන්ම ඉතාමත්ම බරපතල ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීම කිසිසේත්ම සුදුසු නොවන නිසා ඉදිරි කටයුතු කරගෙන යෑමට මම හිතන්නේ අපි අතරේ එකඟත්වයක් ඇති කරගෙන තැමීම තමයි ඉතාම අවශ්‍ය වන්නේ. මේ කටයුතු වලදී මම ඉතාම මධ්‍යස්ථව සහ අපක්ෂපාතී ලෙස තමුන්නාන්සිලාගේ මේ සාකච්ඡාවේ කටයුතු කරනා වගේම ඒ වගේම මේ තීන්දුව තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමේදීත් මම ඉතාම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියන එක ඉතාම කාරුණිකව ඔබ සියලු දෙනාටම දැනුම් දෙන්නට ඕනෑ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු වාර්යක් අවසන් කරලා වාර්යක් නැවත පටන් ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව මම හිතන්නේ ඔබ අප කවුරුත් දන්නවා ස්ථාවර නියෝග යටතේ. ඒ අනුව එවැනි වාර්යක් අවසන් කළා අලුතෙන් පටන් ගැනීමේදී අනුගමනය කළ යුතු මුලින්ම පක්ෂනායකින්ගේ සමන්විත තේරීම් කමිටුව එතනින් ඒ වගේම අනිකුත් කමිටුපත් කර ගැනීම සභානායකවරයා ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා විරුද්ධ පක්ෂයේ සංවිධායකවරයා ඒ තනතුරු වලට පත් කරගෙන සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු ගෙන යෑමයි සාමාන්‍ය ක්‍රියාපිළිවෙත කියන එක ඔබ අප කවුරුත් දන්නවා. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇති වුණු තත්වේදී ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිතුමාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ චෝදනාව තමයි සැසිවාරයක් අවසන් කළා නව සැසිවාරයක් පටන් ගැනීමේදී කටයුතු කළ යුතු ස්ථාවර නියෝග මෙන්ම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී කළ යුතු ඒ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක වුණේ නැතයි කියන එක. ඒ වගේම ගරු කථානායක කරු ජයසූරිය මහත්මයාගේ පැත්තෙන් ප්‍රකාශ වන දේ තමයි එම කටයුතු කිරීමට අනිකුත් පාර්ශවය ඉඩ දුන්නේ නැහැයි කියන බාධා කළයි කියන චෝදනාව එතුමාගේ පැත්තෙන් තිබෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් විසඳා ගැනීමට මම හිතන්නේ දෙගොල්ලටම යම්කිසි මැදකට එන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ප්‍රශ්නයක් විසඳ ගන්න තිබෙන හොඳම ක්‍රමය කියලයි විශේෂයෙන්ම පෙනී යන කාරණය. ඒ නිසා අපි ඉතාම සුහදව ඉතාම මිත්‍රශීලීව අපි කවුරුත් බොහොම ගෞරවනීය වැදගත් පිරිසක් විදිහට රටේ කාගේ ගෞරවයට පාත්‍ර වෙච්ච පිරිසක් තමුන්නාන්සේලා අපි සෑම කෙනෙක්ම ඉතාම සංසුන්ව සහ ඉවසීමෙන් තම තමන් ඉදිරිපත් කරන අදහස් ඉදිරිපත් කරලා අපිට යම්කිසි මධ්‍යස්ථ එක තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට තිබෙනව නම් තමයි මම හිතන්නේ අපිට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව දැන් හෙට රැස් වෙනවා. ඒත් එක්ක මම ඉතාම ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා සෑම පාර්ශවයකින්ම මට දැනගැනීමට තිබෙනවා හෙට පාර්ලිමේන්තුව ඉදිරිපිටට ජනතාව ගෙන්නනවායි කියලා මේ පාර්ශව දෙකෙන්ම.
මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සියලු පාර්ශව ජනතාව එහෙම ඒක රාශී කිරීමක් කරන්න එපා එතකොට ගැටුමක් ඇති වෙයි ඒක අපි කාටවත් හොඳ නැහැ රටට හොඳ නැහැ අන්තර්ජාතික වශයෙන් හොඳ නැහැ රටේ අපේ තිබෙන ගෞරවයට කැලලක් සිද්ධ වෙනවා ඒ නිසා දෙපාර්ශවෙම එවැනි ජනතාව ඒක රාශී කර ගැනීමක් නොමැතිව අද අපි මෙහිදී සාකච්ඡා කරලා ගැනීමට බලාපොරොත්තු වන යම් ඇති කර ගන්නා වූ එකඟතාවය හෙට උදේ ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයන් එකඟත්වයක් ඇති කරගෙන එම වැඩපිළිවෙල ඉදිරියට ගේන යාම තමයි මම හිතන්නේ වඩාත් සුදුසුයි කියන එකයි මගේ අදහස.